රමයා අධව ප්‍රසාධවරයාගේ පොතේයේ විසින් නමවැනි පරිච්චේලයේ එකළොස් වැනි වගන්තයේ අපිට කියනවා. උන්වහන්සේ කතා කරලා ජර්මය අදිව ප්‍රසාධවරයා තුලින්. නුබලාගේ විනාශය පිණිස නොව නුබලාගේ සෞභාග්‍ය පිණිස, මා නුබලාට ප්‍රකාශ කරන්න වෝ යෝජනාවන් මම හොදාකාරව දනිමි මෙසේ පවසන්නේ දෙවි සවිධදානන් වෙන මමය කියලා අපේ ජීවිතවලට දෙවියන් වහන්සේ යෝජනා කරන හැම දෙයක්ම අපේ විනාශය පිළිසනමේ අපේ නැදවීම පිණිසනමේ අපේම සවභාග්‍ය පිණිස හැබැයි මේ යෝජනාවන් පිළිගැනීම ඒ තරම් පහසු නෑ හැමෝටම මේ යෝජනාවන් එනවා එත් මේ යෝජනාවන් පිළිගන්නේ බොහම අතලොස්සක් ඒ අතලොස්ස තමන්ගේ ජීවිත රටාව සම්පූර්ණයෙන්ම ස්වමින් වහන්සේට ප්‍රසන්න ලෙස ආපහෝ නැවතවතාවක් හරව ගන්නවා හරියට යුටර්න එකක් වගේ. එති මේ යුටර්න් කියන වැඩසර හැන තුළින් අපි ඔබවෙතට අරංගෙන්නේ අන්න ඒම ශවිශේෂී වූ චරිත දෙවියන් වහන්සේ දෙන්නා වූ යෝජනාවන් උන්වහන්සේ අපේ සෞභාග්‍ය පිණිස බව අවබෝධ කරගෙන දැනගෙන ඒ යෝජනාවන් තුළ තමන්ගේ ජීවිත ස්වමින් වහන්සට ප්‍රසන්න ලෙස හරවා ගත්ත පිරිසක්. හරවා ගන්න පිරිසක් සා හරවාගෙන ජීවත්වන පිරිසක්. අදත් එනිසා උන්වහන්සේගේ යෝජනාවන් තුළින්. උන්වහන්සේගේ ආදරය තුලින්. උන්වහන්සේගේ ක්‍රියාන්විතය තුළ උන්වහන්සේටම ඉඩදීලා න්වහසට ප්‍රසන්න වූ ජීවිතයක් බවට අද ජීවිතය පත්කරගත්ත. සුවිශේෂී චරිතයක් අපිත් එක්ක එකතු වෙනවා. අපි ඔහුගෙන් අහලා දැනගම්මු. කොහොමද ඔහුගේ ජීවිතය ස්වමින් වහන්සගේ යෝජනාව තුළ අද උන්වහන්සට ප්‍රසන්න ජීවිතයක් බවට පත්වනය කියලා. ජෙසපී රයි ස්වටයකාාද. නමින් පාලිත. පිත සහෝදරතුමා හැටියට හඳරනුවන්යට පොළුවන් එදන් පාලිත සහදරත පනි ඔබේ ජීවිතයේ මුල් පසුබීම අම්මා තාත් ඔබ හැදුනු වැඩුණු පරිසරය ගැන ටිකක් අපිත්තක වෙෙදා ගත්තන ගොඩක් සුතිීමේ අවස්ථාව ලැබීම ගැන අද මගේ විශේෂ මේ දවසක් අද මට අදට අවුරුදු හතලිස් පහක් වෙන අ උපන්දිනේ ඉතින් ලොකු සතුටකින් තමයි මම මෙතැන් ට විශේෂෙන් මේ අවස්ථාව ළඟාකර ගැනීමට සුදුෝ පන්දිනයක් වේවා ගොඩක් ස්තුූතිපාද. ඇති මම පුංචිකාල හැදුනේ වැඩුනේ මගේ ගම්පලාත තමයි වුව පලාාතේ වැලිමට කියන නගරේ ග්‍රාමයේ තමයි අමගා කුම්ඹර ග්‍රාමේ මයිම හැදිී වැඩුනේ පොඩිකාලිඳලම මගේ පවුල් පසුබිමැඇවිල්ල මගේ තාත්ම් උපතිම්ම ක්‍රිස්තියානයේ ආභාෂයක් තිබුණ කෙනෙක් නමින් මාර්කස් ජෝසෝප් මගේ තාත්තා විහා වනාට පස්සේ අම්මා බෞද්ධ ආගමක තමයි එතුමිය ජීවත්තුනේ හැදිී වැඩුනේ ඉති මේ ද අතරගහම පස්සේ ඉතින් අපිත් එපදුනේ ඒ පරිසරය තුළමයි මගේ පවුලේ හතර දෙන එක්කින්වා අයියා අක්ක නංගි මම ඉති මගේ පවුල බොහොම සාමකාමී පවුල්ලක් මගේ තාත් ඇහැම හරි ගෞරන්ත මනුෂ්‍ය කැට තමයි පොලයෝ ජීවත්තුනේ තුමා ස්වර්ගස් වුණා පසුබිමේදී බෞද්ධ පසුබිම තුළ ජීවත්තයෙද්දී මට පොඩිකාලයඉදලම ආදරය කරුණාව ලැබුණන හැමෝගෙන්ම හැබයි ම මගේ ජීවිතය අවරුදු දහතුනේ දී මගේ ජීවිතේ පුංචි වෙනස් කම් ටිකක් සිද්ධුවෙන්න්න පටන් ගත්තා ඒ දහතුනට ඇතුල් වෙනවත් එක්කම ඇදනවා පාද පොඩි බඩේ කැක්කුම සමල්ලට දැමගේම කියනකොට අප දෙම ඔපියොත් වැඩිටයුත් සමමාල්ලට එගොලට අමතකත් ඇති. නමුත්ඒ පුංචි බඩ අමාරුවට පිළිම කැට බෙත් ගන්න යනවා වද්‍යවරුගාවට නමුත් ඒ එකට කිසිදු පිතුරක් නැහ. මගේ තාත්තාට මගේ ලොකුතාත්තක පුංච දෙයක් ඉල්ලීමක්වා දරුවට පොඩ්ඩක් මේ ඇල්කොහල් පොඩ්ඩක් දුන්න නම් හරියි කියලෝක ඉතින් එතුමා බොහොම මේ ගෞරාන් විදිරිතිර තමයි එක ලබල දෙන්න බොම ටිකක් කල්පයක් වගේ දෙනවා තාත්ත දෙනකුටත් කියනවා මේ මේ අෞෂ දෙයක් මේක ගන්න කියලා මගේ තාත්තා පීමත්කමට ැබ්බවෙලා හිටිපු කෙනෙක්නෙයි නමුත් එය සතිීකට වර්තාවක් වගේ ගෙදර ගෙනල්ල යා සාමාන්‍යින් පොඩ්ඩක් පානය කරනවා අවුල්සාගත තත්ත්වයක් නෑ බොහොම නිමිච් චරිතයක් මේ මේ බඩේ කැක්කුම මට ඇතරම හොඳ වෙනවා මේ අවස්ථාව වෙදි. මේ බඩේ කැක්කුම හොඳ වනාට පස්සේ. මම හැමදාම මට සතියකට වතාවක් මට අර බීපුදේ පොඩි ආසාවක් ලැබෙන්න පටන්ගන්න වගේ ශරීරෙත් එක්කම මට දැනෙන පටන් ගන්න එක පොඩි එකට ටේස්ට ගතියක් වගේ දැන න වගේ පොඩි කික්ක එකක්ව වෙනවා ගේ එකක් නොගේ දැන්න පටන් ගත්ත. ඉතිං මට හැමදාම සතේකට සැරයක් ැන් බඩේ කැක්කුම හැදෙනවා. හැබැයි මගේ තාත්තා දුන්නේ දෙපාරයි. පස්සේ මම මේ එහෙමම මේ කත් එක්කම ආශාවත් එක්කම ම ජීවත් වෙන කොට මගේ යාලු මතරොත් එක්කති අපි පොඩිකාලයර විහිළුවොට කරනෝ වගේ. සිගටටවලට හිමින් සැරේ පුරුදුුවෙනවා දුම්පානයට. දුම්පානයට පුරුදු වෙලා. මෙහෙම න ම ටිකක් කලාකාරි චරිතයක් ටිය රන්්ඩු සරුවල් වෙනවාඒ වගේ මගේ පසුබීම මේ ගොඩක් ඇෙේ නොයි ගේ දේවල් ඉතින් අම්මලට තාතලට සමල්ලට කීකරු නැති අවස්ථාවල් ගොඩාක් මගේ ජීවිතය තිබිලතිේ නො මේවාද පොඩි කාරණාවක් චුට්ටක බාධ කරන්නට සමාර් වෙලාවට දෙමව්පියෝ හැටියට අපි දරුවන් ගැන නොසිතා කරන දේවල්. ඒ දරුවන්ගේ ජීවිතය සැම්යම් විදිකට බලපාන්නට පුළුවන් නනාගතයට අපි දකිනවා පාලිත සෞධරතුමාගේ ජීවිතේ ඒ අවරු දහතුනේ දීයාට ඇති වෙන මේ බඩේ කැක්කුම නිසා ඇත් සාම්‍යින් මත් අහල තියෙනවා ආගොඩක් වෙලාට ඔය බඩරරි දෙනවා කියලා කියපම හරියන්න එෙත්තන් ඔය වයසකයන ඔය ුට්ක් බැන්ඩ ික් රි විස්කටික්හරි චුට්ටක් න්නල හරිරෝක හරිගනවා කියලා තවමත් කියන ඉ ඒ නිසා මේ සහර වෙලාවට අපින් නොහිතා දෙමව්පියන් හැටියට අපි නොහිතා කරන දේවල් දරුවන්ගේ ජීවිතය අනාගතයට බලබාන්ඩවලුවන්. තිං පාලිතට ඒ තාත්තා හොඳ හිතින් දුන්නා වූ ඒ පුංචි අරක්කුටික එයාට ඒක රසය දැනෙන්න්නට පටන් ගන්නවා එයාත් පුොඩ්ඩ ොඩ තාරන් අවදි වෙනකොට. එවගේම එ මත් පැනට එබැවුණු පුද්ධගලති බවට පත්කරන තරමටම ඒ පුංචිදේ එයාට මතකයක් හැටියට තියෙනට පටන් ගන්නවා. එනිසා අපි දෙමව්පියන් හැටියට අපේ දරුවන්න එක කටයුතු කරනකොට. මෙහිට වඩා ටිකක් සැල කෙලිමත් වෙනවනා. හොඳයි කියල මට හිතෙනවා මේ පුංචි අව්වාදයක් හැටියට ඔබට මේ අවස්ථාවේ ද දෙන්නති හිතුුණ මොකද ජීවමාන සාක්ෂයක් අපි අවියස තියෙන ොතේ ද හොඳයි පාල තීර පස්සේ. ඊට පස්සේ පාද මගේ ජීවිතයේ දැන් මම එවිදිට ගත කරන්නකොට මගේ පාසල් අධ්‍යාපනය ගොඩා කඩාගෙන වැටෙනවා හැම පැතිකඩේකටම දැ බෙදිලෑනවා මට ඇත්තටම ිගෙනගන්න බැහැ. එකත් අර පාද කිව්වාගේ මට නිතරම ට ඇහන්න ලැබච්ච දෙයක්ත්තමයි සමාජයෙන් සහමගේ පවුල්ලලායගෙන් මෝඩයක් කියන වචනය. මට මේක තදිින්ම බලපෑවා මගේ ජීවිතයට. මං ඇත්තටම හිතුවා මට ගෙනගන්න බෑයි කියලා. එනිසා මගේ මගේ තාත්තයි යම්මයි බොහොම ගෞරාණිත දෙන්නේෙක්ඒගොල්ල ගොඩක් උත්සාහ කරා මට උගන්නන්න හැබැයි මට මට තේරනවා මට ඉගන ගන්න බෑ කිය මට පාද සී හතරට බෙදා ගන්නවෑ. ඒ වගේ තත්ත්වයක් මගේ ජීවිතය තිබේ ඒ වගේ බොහොම වැටිච්ච ස්වභාවක ඉන්න මට හොමගේ ගමනත් එක යනකොට ඕලෙවල් අවුරුදු දාසය වෙනකොට සාමාන්‍ය පැළ විභාගට ම ඇතුළත් වෙනකොට මට විාගේ මට මතක හැටියට පලවෙනි විාගගේ සාමාන්‍ය පළ විභාගගේ රිසාල්ට එක එන්නේ පේ‍රතිඵාල එන්නේ බුද්ධාගම විතරට එස්සකක්ති නොමට ඉතින් මම ප්‍රතිඵල බලන්නේ ගෑට පස්සේ පීන්සිිපල් විදුහල් පත්තුමාක නවා මේ ඒ වචනවලින් කිව්වොත් මොකද මේක බලන්නාවේ බලට කන්න දෙනවටත් පෞද්දිම පිය් කියලා. ඉතින් මම එ හිතේ තියාගෙන කොහොමාරිාව මොකද මගේ තාත්තා ලියන මහත්ත්‍යයක් කියල තමයි ප්‍රසිද්ධ ය එකකවුන්ටන් වැඩකරපු කෙනෙක් ඉතින් හැම ස කෙනෙක්ම හැම කෙනෙක් මඳුරනො අඩවල්ලට එන නිසා. ඉතින් මට හරි දුකක් හිතුනා මගේ තාත්තල මෙච්චර මට උදව් කරනවා මට ඉගෙනගන්න කිසිදු ආකාර දෙයක් නෑ කියලා. හැබැ මටර පුංචි වචන තමයි මගේ ගොලුවේ ගොඩක් මෝඩය කියන වචන තමයි ට ලපාල තිබේ. ඒක ම ගොඩක් මංගැන අඩුතක්ෂේරු කරගන මගේ ජීවිතය සම්පර්ණම දැන්තමයි මට තේරෙන්නේ ඒ අඩුතක්ෂේරු නිසා මට ඉගෙනගන්න බැරවීම සිද්දනා කියලා. ඇත්තටම ඔබ අගෙන ඉන්නවනම් පාලිත සහෝදරතුමා කියන්න. කතාව අපිදී දෙමව්පියන් හැටියට අපේ දරු අපිත් එක්ක හැදනකොට වැඩෙනකොට සමර් වෙලාවට අයි අදක්ෂයි මල්ලේ තරම් දක්ෂණහ අක්ක දක්ෂයි නංගේ තරම් දක්ෂණහ සමහර වෙලාවට පවුලෙත් තියෙනවා පුංචිපුංචි මට්ටන් බුද්ධි මට්ටන් තියෙනවා නමුත් මේ දෙමව්පියෝ සමහර වෙලාවට අර අයිගියකිම දේම මල්ලිගෙන් නගගෙන් බලාපරොත්තුවෙනවා. අක්කගෙම දේ මල්ලිගෙන් නංගිගෙන් බලාපරොත්වයෙනවා. එඒම වෙන්නි නැතිකොට මේගේ වචන පාවිිච්චි කරනවා. එක්කෝ ඔයාට බැහැනි අයතරන් අට ැණේ නංි තරන් අට ැනේ එම ැත්තන්ම් ඔයා මෝඩයිනෙ ඔයටයිමක තේරෙන් නැත්තේ ඔට එචර මොලයක් නැද්ද මේගේ කියන කතාවල් දරුවන්ගේ ජීවිතවලට හරියට බලපානවා. ඇත්තටම දෙමවපියන් හැටියට. දරුවෙකුට දියයුතු කාරණාවල් ගැන අවබෝධයක් ඇතිකර ගණඩබ ඕන. ඒ මේ අවස්ථාවේ පාලිත කියනවා එයාගේ රිසල්ස් ගණ්ඩ ගියාම යට ඇතිබුණු හැඟීම එකට හේතුව එයාාව මෝඩයක් බවට පත්කරලා තිබුණා මේ සමාජයම. එයාටම එයා තුළ විශ්වාසයක් ඇති කරලා තිබුණ මට ගෙන ගණඩ ැහැ ම මෝඩයි කියලා. එක ඇතිකරන්න නිසාමාචය. එනිසා ඔබේ දරුවාගේ බුද්ධිමට්ම ස්ථාවරය යාගේ හැකියාවන් ඉස්මතු කරන්න හෝ මොට කරන්නේ ඔබ මයි. ඒ අපි අවබෝධ කරගන්නට පෝනකාරනාවක්. එනිසා දෙමවපියන් කවදාවත් කියන්නට පා ඔබේ දරුවන් කෙනෙක්ගාවට එක්ගෙන හිල්ල මේ ලාම ටිගෙන ගඩ බ ලමේ හරිදන්ගයි මේලාම කියනද හන්න හරිම මෝඩයි හරිම මුරන්්ඩුයි එහම කියන්නටපා. ඒක දරුවට ගොඩක් බලපානයට පුලුවන් පාලත ට පස්. ඉතින් පාද ඇත්තටම ඊට පස්සේ මගේ ජීවිතේ සෑහැන ලොකු කලකිරීම එක්ක තමයි මං ඊට පස්සේ ගත කරන්න පටන් ගන්නේ අවසානිදි මගේ ඕලෙවෙල්ල එකත් මට නැති වෙලා හෙමුණට පස්සේ මට එක පැත්තිකින් දැනෙනවා දැනුණා මේ එක වරදද්දක් කියලා හිතනවා මේ දෙමාවපියෝම හැමෙක් කෙනෙක් ම කොන් කරනවාක එක එක මගේ හැඟීමක් වෙන්නත් පුළුවන් ඒ ඒ කාලෙ හැටියට මොකද ම කරනද මයි මට නැතිවෙන්නේ මම ආසාාවෙන් කරනදේ මට නැතිවෙනකුට මංහිතනවා මට කවරුත්තු දව කරන්නේ නෑ මේමයි ම ඒ තැනට යන්න යන තත්තයකට පත්වෙනවා කියල්. අවසානෙදී මම විභාග පේල්ලෙච්ච නිසා මට දෙවෙනි වරට මම ඉස්කෝලට එන්න ක කියලා තින තාත්තගේ හිතවත්කම් මත ඒස්කෝලිස්සල් ලකි කියලා තින හරිපුතාට පපි තන කද දෙන්න එන්න ක කියනන්නේ කෙේ. හැබැයි ම ඇත්තරම ගි ස්කල වාඩි යනකො මට බ ේසක තව. සෞදරෙක් වාඩුල්ලයි ස්කොල්ලමේ. මට ඒ අවස්ථාවත් නැති වෙන. ඉතින් හැම දේකම පරාජයක් තමයි ම අත්තිදග එන්නේ. ඊට පස්සේ මම ස්කෝලයන ගමන අම්මට කියෙන ම යන්නන්නේ නෑහ ස්කෝලේ හමයි කියලා. ටිකක් එන්න එවා මගේ දරුණු සවභය වැඩියන මට පෙනෙන්න බැරි ගතියක් යනවා. අම්මව මට පාාවෙනවා. මට මරන්න තරන් කේති. තාත්තාව පාාවෙනවා. සහෝදුරවි පාාවෙනවා. ඒගේ ටිකක් දරදඩු චිත්තවේක ගොඩාක් මගේ ඇවිස්සෙන තරමට කතාකරොත් මට කේන් තියන තත්තේඒ වගේ මගේ ඇස්වල කඳුලක් නැති තරමටමයි. ඒ අවුරුදු දාස වෙනකොට. පුංචි දෙයක් කිව්වත් කේන්තිය ගන්නවා මට මතකයි මඟම් මට මූනටම කියේලතින එක විටකදී ඔබෝ මම කොලාහරි මරනොයි කියලා. මේ එහෙම කියලා පිහිිය ැිහි අරගන්න අවස්ථා මගේ දැන් උදාවේ නෝවේ මේකත් එක්කම්. ඉති මම සමල්ලට මගේ ඒත් මං හොරකංකරපු එකක් ඒ දෙලිපිකිිනිස් සෑරගෙන මම මැද මැද කියනවා පවුලේ එකක්කරි මරාගෙනතාවයි මම යන්නන්නේ කියලා කොහැරිගිය මන් නැරැන් එහම තමයි කියලා. මං හිතන්න අර කලකිරීම වෙන්න උන මට ඒකාලි තිබ වේදෙනාව ම අඩුතක්ෂේරු කරා කියන හැගීමත් එක්ක තමයි එන්නේ. ඉති ඒට සමහල්ල පවුලි දායකත්වය කොයිතරන් සීයටට ගානකින් එන්නත් ඇති කියලා මට හිතෙනවා. කොහොම නමුත්වාද මං අවසාද මම තීරණය කරනවා මට කොහොමරී මගේ ලොකුතාත්තල ඇහෙම එකතු වෙලා මට දැන් විභාගෙත් නැතින්සාහ මේ ගොල්න් මට සුදානන් කරලා දෙනවා ටේල ශොප් එකක්. මැහු වැඩ කරන්න ඇඳුම් මහන්න තැන තැනක් මට ලැස්සි කරල දෙනවා. මං එතන අවුරුදු දෙකක් වැඩ පුරුදුුවනවා හැබැයි ම ඒ. එට ඉස්ලාම වැඩ් ගන්නන්නේ කපිල කියලා අයිය කෙනෙක් බොහම ගෞරානිඉදිර මතක් කරනවා මට ඉස්සලාම මැහුන්ගතුම් අඩුම තරම මට මහන්න ගියාට අඩියට අඟල් ගාන දන්නේ. මම ගොඩක් අපහස්ථයකට පත් වෙනවා ඒ අයි අහනවා මේ මල්ලි එයා හිතන් හිට පු දිය නෙමෙ මොකද මගේ තාත්ක්ගේ පැත්තින් තමයි මාව හිතන්නේ හැමෝම ඉති අඩියට අගල් ගාහන මම දන්න නෑ කියන්න. යා ඩීට අන්ල් ගාන්න දන්න එතු කෝහු මාන්න ඉන්න කියලලා මග හනෝ මම සහැන් අපහස්සු වින්දතා තියන යම ආදරෙන් බැලුව මට අවුද දෙක්තිසෙම ඉග ගන්න ටේ ටේල වැඩ ගැන මට හොඳට හන්න පුලුවන් පාදන්න මතකයි ඉතින් අවුරුදු ඒ දාසේ කාලදී විභාගිවරලා මම ඒ ටේශප් පෙල්ලි ඉන්නකොටත් ආපෝ මට විභහි කරන්න හිතන දෙවෙනි පාර. දෙවිනි පාරත් මම කොහොමරි කරනෝ ඉභාගින් ප්‍රයිවට දාල් මම කරනවා. අවාසරාවකට මේ තිබ්බ එස්ස එකත් මට නැතිවෙනවා. දැන් සම්පූර්ණම නැතිවෙලාගේ මගේ උත්සාහයි ඔක්කෝම අසාර්ථක ම බැලියූ ගොඩෙන් බැෑ මට එන්නම බැරි තත්ත්වයක්ත් නමයි තියෙන්. ඉතින් ඒ තේල ශප් එක පිහිටලා තිබේ වැලිමට නගෙන මාකට්ට එකේ මාකට්ට එක තුළ විවිධාකාර ජන සමාජයන් ඉන්නවා. එතන බමත් වැඩිපුරම අර පුරුද්ධත් එක්කම සිගට ටරක්වුවට ගොඩක් ඇැබැයි වෙන පටන්ගත්ත. ඒ මාකට් එකේ සවාජිත්ත එක්කම් ඇති විධාකාර සේ ත්‍රෝලින් තින් ටිටික ම ටිකක් බොන්න වැඩිවෙන්න පටන්ගත් අර පසේ ඒ අවරුදදු එක ඉවරවෙනකොට. මට මගේ තාත්තක යාළුවෙ නුවරලිය ඩිපෝවේ. හම්බෙන අවස්ථාවක් ජාතික ආදනුකත්ත පූුණු කිරීමේ මධ්‍යස්ථානය යටතේ පුහුණුවම් කටයුතු කරන්න. එකට තෝරලා තියන්නේ වැලි නුවරලියේ ඩිපෝ ඉති මට ඒ අවස්ථාව ද යන්න හම් වෙනවා දැ වෙන ම සේත්‍රයක ම මාරුවවා නුවරලියට ම දැයි යනවා අවුරුදු තුනක කෝස එක මං එතන්ට යනකොඩ පාද නුවරලිය ඔබතු මල දන්නවා නුවරලි කියන්නේ අධික සීතල ප්‍රදේශයක් අපි වැලි මට සීතලයි තමයි ඊට වැඩි සාපේක්ෂ ගොඩක් වැඩ නුවරලි අර බීමත්කම කියනක ගොඩක් මගේ වැඩුවෙන් පටන්ගන්න. ඒ කොච්චද කිව්වොත් මගේ අතපය වෙවල්ලනකං මම බැල්කොහල් ඇති වෙනකොට මගේ වෙවුල නො එ එතකට පාද මට වයස අවුරුදු අටක් දානමයක් වගේ වෙන වයසක තියෙන්නේ ඔ අවුරුදු දාසේදී මම භාගවරෙන්නේ මේ කාලිතයි මම ඇතුල්වෙන්නේදාටක විතර කාලයක් පස්සේ මම ඒසිට එකේ දී ගොඩා අරක්කුවට විතරක් නෙමේ ගංජාවල්ලට ඒ වගේ දේවල්ලට මම ඇබැහි වෙනවා ගොඩක් විට තව දෙයක් මම මේ කියන්න අවශ්‍යයි මගේ පාපේ දරුණුකම කොච්චරද කියලා කියනවා නම් මම මෙත් එක්ක මම වෙන්නක් මේ අරක් වූ විතරක් නෙමේ මම පාවිච්චිර මම ටිකක් මේක මං අපර සන්නෝ කියෑනම එච්චර ටිකක් අපිරි ජනක දෙයක් මගේ අරක් වුවලට විතරටි පිින් පක්ණයි බැවෙලායිටියේ මම සමහර අවස්ථාවල සතුන් එක්ක පවා සංවාසය කල්ලතිනවා. ඒක මට මන්දනයක් කොහොම ආවාද කියලා. දරුණු ගතියක් එ ආපු දෙයක් මේක පංහිතන්නද අද මගේ රහස් දෙයක් මං එළිදරව් කරන්නේ ස්වාමින්න් වහන්සේකි ගෞුරු දෙෙසා. මෙවැනි කාලකන්නේ තත්ේක පාද මම හිටියේ. ඒ අ මේවත් එක් බීමමත්කමයි හැම එකක් එක්කම මෙවැනි රහස් පාපයන් මම ගොඩක් ගත කරල තියන. ජීවිතේ. එහෙම අවස්ථාවකදී වනිවෙල්ලි සටිපිීන්න කොටත් මට තිබ ආදර සම්බන්ධතාවයා මගේ ආදර සම්බන්ධතාවය මං අවුරුදු තුනක් ඇතිකරගෙන ගියා මගේ යාල්ට ගෑන් ලමත් එක්ක නම් ගම් කියන්නේ ඇන මේ අවස්ථාව හරි හොදනැතින්සා ඇතුමීට ගෞරයක් හැටියට. හොම ම යාළු සම්බන්ධතාවයක් නැති වෙලා යනෝ. මේ ඔක්කොම බලපාන්නේ එකේ වැඩ කරන අවස්ථාව ඉ මම ගොඩක් ගොඩක් පීඩණයට පත්වෙනවා හුන්දටම බොන්න පටන්ගන්න හොද්දටම බොන්න පටන්ගන්න අවුරුදු විෂය එකක් වෙනකම්ම මම ඉන්නේබ එකේ. අවුරුදු විශෂයක් තිස්සෙව ම එකේ තමයි මේමගේ වැඩ කටයුතු කරගෙන යන්නේ පුදුම විදිහයට මද්‍රවයටට අබහේ වෙලා ඒ අවුරුදු තුන ඇතුළතදීපකට ගන්න ප්‍රස්සාාවට ගන්න ඉන්ටව් කරන අවස්ථාවදී ට මාව ඉන්ටව්ෙන් ෆෙල්ලෙනු. සමරවස්ථාව හොදට උත්තර දීලති න නමුත් දේශපාන ල පැමක් වෙන්න දහ කියේ ඇති කියල හිතෙන. අවස්ථාව මට එක නැති වෙලා මපව් අපවර පරාජිත හැඟකින් තමයි. ත් ම ෙරෙන්න මට මැණක් වැට ගොර හොඳට පුලුවවා ඒ එකත් දැම් මට දැන් අමත කකිලා තියෙනවා මං කියන්න හේතු ඇයි කියලා ඉති මම එනවා ගෙදරට ජොබ්බකත් නැහදැම්ට ඒ අවුරුදුතු නඇතුළලට අපවු මං අවරුදු ශසික වෙනකොට අපවු මම ගෙද ඉන්න මොකක්ත් නැතුව මේග හුද කලා වෙච් නුසේ ැටේ හැබයි මගේ බිත්ම නොනො ඇතිීම මම කරගෙන යනවා. අවසානෙදී මට හම්බෙනවා ්‍යාලු මිත්‍රයෙක් මම කොළඹ පැත්තට එනවා මාස කීපයකට මාස දෙේකට තුනකට යන එන එන වෙලා වෙදී මට හම්බෙනවා මගේම සහෝදරයෙක් ඒ සහෝදරයා ඇබබැහි වෙලාතියෙනවා මේ කුඩුවලට. ඒ සහෝදරයක්ත් එක්ක මෙයා මට මට කුඩු පුරුදු කරන්න ඔ නිසා යම් ආකාරයක ක්‍රමයකින් මට මගේ ජීවිතයට ශරීරයට කුඩු දෙනෝ බොන්න මේ බිව්වට පස්සේ මට විශාල බයක් දැනෙනවා අ අරක්කු ගංජා ඒවගේ දේවල් කරාට වැඩිය බයක් දැනු මට කුඩු මේදේ මට බාටික බයක් දැනුනාා. හැබේ මට දැනනාා මගේ එය ොනාද මට දුන්න ක කියලා ම දැනගත්ම දන්න කුඩුයි කියලා කොළඹත් මට අලුත් ඒේ කල වෙනකොට මගේ ජොයින් සොක්කොම ටික් ටික වෙලාව කැනකුට ෙදන ටන්ගත්තේ දීලා යවුරුණට පස්සේ. නැතිො ම එතකොට මොකද මං ඒ අඳුරගත්තේ යායටට එහෙම වෙනවා එක සික්්්‍ය එක කියලා කියනවා. එයාට එෙම වෙනොට මං යව මසාත් කරන්නවා. මසාත් කන්නකොට තමයි යාගේ අර දෝසසිජ්ික යනකට අපෝ යා කුඩු ගන්නෙම මෙම තම දැක්කේ එකයි බැවෙනවා නැතිෙන කුඩු වැරගෙන නැතිවෙනකොට මේක බහිනකොට එයා සම්පූර්ණ මර සික්කය කියල ගොඩක් අමාරුවෙන. මං දැනගත්ත මටත් මේක තම ඇතිවෙලා තියෙනෙ කියෙන මං ඒ බයියටම මම වැලිමනටේනවා. ඇැම කොඹි දිිකරේ අර සුපුරුදු රාජකාරයටික කරනය ගමන් මම සල්ලිහෝ යන්න තාප්පවලයි මේගේ තින්ත ගාන්නයන්නටගත් මට බ මුකු ැති නිසාද ඉතින් මයියකනෙ කරන්ගේ න්ත වැඩරන යගතයි ම සල්ලිෝවාගන කෝමවත් ම ආපෝ වැලිමට එනවා වුදු ශේයක මාවරනකට ම මගේ නිවසර නැවතත් එනවපාද. ඊට පස්සේ තමයි ඊළඟ සන්ධස්ථානය පවට පත්වෙන්නේ යන්නේ හඳ අපි . පාරිිතය කතාවට වාලිත සහෝදරද මාගේ කතාවට ඇහුකන් දෙනකොට අපිට දැනට දෙයක් තමයි අපි හැමෝගිම ජීවිතයේ එක්කෝස් සු මඟට යන්නට එක්ොඔන්න මඟට යන්නට ගොඩක් වෙලාවට පාදක වෙන්නේ අපේ පරිසරය හා සමාජය අපි ඇසුරු කරනය අපේ ඇසුර යහපත් නම් අපේ පැවැත්මත් එහපත් හැබැයි අපේ ඇසුර අහපත් නම් අපි පැවැත්ම අයහපත්. ඉතිං ඒක අපිේ අවබෝධ කරගන්නට මෝන තරුණයන් හැටියට දරුණයන් හැටියට තරුණ දල පුතාලා ඉන්න දෙමව්පියන් හැටියට. තමන්ගේ දරුවන් ඇසුරු කරන්නේ මොනවගේ පැවැත්මක් තියෙනයද මොනවගේ පසුවිමක් තියෙන අයද මොනවගේ සංස්කෘතියක ජීවත්වෙන අයද කියන කාරණාව අවබෝධ කරගන්නට මෝනා. තමන්ගේ දරුවන්ගේ යාලුවෝ එහෙළියෝ මොනවගේද කියලා අවබෝධ කරගන්නට ඕන. මාද අම්මගෙනෙක් කතා කරනව මේන ටිකට කතා කරලා කියනවා එයාගේ දුව මද්‍රවවලට ැ්බැහි වෙලා මංගාවට පඩක් අරගන්නන්නට ඕන පාද මට වෙලාවක් දෙන්න ෙල් දක් තරුණ කෑනු දර්ුවයෙක් මද්‍රවවල තැබ්බැහි වෙලා මට හිතාගන්නට බැරි වෙනවා තිංග හේතුව මංහැවක් කොහොම දෙක වෙලා දීණි කියල. එයාගෙම ස්වයිවිුරුෂයා. මද්‍රව ගන්න කෙනෙක් තරුණ දුවක් කසාද මැඳල් මාසගාන තමන්ගේෙම ස්වායපුරුෂය විසින් මේ දරුවට මද්‍රව්‍ය දීල් දැන් එයා මද්‍රෝ්‍යවලට ඇබැේ වෙලා. මේ වගේ මේ අපි අපිව නොමඟට අරන අවස්ථාවන් අනන්තයි. එතින් පාලිතට යම් දෙයක් සිද්ධ වනාානං ඉතිහාසය තුළ අතීතයේ ඒ සිද්ධ වුණු හැම දෙයක් තුළම අපි බොහොම පැහැදිලිව දකිනවා. එයාගේ ජීවිතයේ බොහොම තද බල ක්‍රියාන්විතයක් තියෙනවා සමාජය තුළින් එයක් ජීවිතය මේ වගේ ප්‍රපාතියකට ඇද්දල ගන්නඇිවලමු ඊට පස්සේ වාලිතට මොකද වෙන්න කියලා ව ප ඊට පස්සේ පාද ීවිත ඒ අවුරුදු විසියකාමාරයි මටේතකොට එක්දා සමසය අනු හත වෙනකොට ඒ අවුරුදු විසියක වෙද්දී තමයි මගේ ජීවිතයේ තියරනාත්මක මොහොත සිද්ධ වෙන්නේ එදදසමසි අනු හතේ ජූනි මාසේ හයවෙනි දවාගේ දවසක මම මේ කලකිරීමත් එක්ක ඉන්නකොට මට දැන් නැතිවෙන්න තියෙන හැම එකක්ම නැතිවෙලා. වාදට කියන්න මම අයිියලාගේ ඇඳුන් තමයි අඳන්නේ. මට දාන්න සපත්තු දෙකක් නෑ. සමාලට මගේ අයියලා බැනපු අවස්ථා තියනවා ගේ. සදුර සෞදුර එක මයි හැනේ මගේ පවුලේ ගොඩක් අයිඉන්නවා කියන්නේ ලොකුවම් මගේ පුත්තු දරු ටි ඔක්කොම අපි එක ගෙදර ඉස්තර ගෙවල් තිබ බෙහම නිවාාද ඉතිහෙම තමයි අපි ජීවත්තය හරි සමගින් හිටිය. හැබැයි මාව මාමතා පොඩක් වෙනසකට පත්වෙන්න යන්නේ නිර්රන්තරයම මංගැන මං අඩුතක් සිරු කරගන්නවා නිසා වෙන්නත් පුළුවන්. හැබැ මට නැතිවෙච්ච හැම දෙයක්ම නැතිවෙන නිසා මම මේ. බොහොමත්ම හිත්වේදනාවකින් හිටියා මට ඇතරම මගේ ජීවිතයේ මැරණ තරන් පීඩනයක් මටාව මට හිතුණා දැ මේ ඔය කොම ඉවරයි මැරල ගේ නම් කියන අවස්ථාව. මේ අවස්ථාව මම හිතට ඇරගෙන තඳින්ම මම හිටියා මම බොහොම කලකිරීමට ට නැතිවෙන්න තිබ හැම්ම දෙයක්ම මට නැතිවලගේී නිසා මම ජීවිතය තීරණ කර ඇතර ම වාබිල මැරණයි කියලාම් ඒවාහබොන්න මම තීරණය කරේ ට මතකායි හොඳදටම ඒ දවසේ මම කල්පනා කරා මට දැ නැතිවන්න තින් හැම එකක්ම නැතිවෙලා ඉවරයි මට කිසිදු පිලිසරණක් නෑ. මගේ ආගම මම ඉල්ලව්වා. මගේ මමඒවකට අදහපු ආගමෙන් ම පිළිපෑ ධර්මෙන් මම ඉල්ලනවා මට පිහිටක් වෙන්න කියලා නමුත් උත්තරයක් නැහැමට අවසානදී. අමගේ ප්‍රශ්න කාටහරි කියන්නේ ගිහම ඒගොල්ලුනුත් කියන්නේ ඕකොට හොඳමදේ තමයි අපි බොහම එකතුවෙලා. බීල අපි ප්‍රශ්න විසඳ ගමු කියලා. සමාලට මම හදලා වෙන හොද කලාවෙලා මොනහරි ආපව්වර කල්පනා කරන්නේ තෙක්කු ගජාහරි මොනවාරි ොතාාගෙන ගිල්ල කැලාෑයකටේලා නැත්තන් අපේඒ වැලිමට ගොඩත් ඒේවාතු තිබය තැන්වලටි හිල්ල වාඩුල ම කල්පනා කරන මේමයි කියලා. ඒගේවස්ථයි ලතේ නිසා මගේ ජීවිතය නැතිවෙන්න හැම දෙයක් නැතිවෙලා නිසා මට ඇතිවෙන්න දේකුත් නැති නිසා. බලන්න කවරුත් නැති නිසා ම තීරණය කරන හබිල මැරෙන්න්න. ඒ වහබොන්න ම තීරණය කල්ල ඉන් අවස්ථාවදී මට හොඳරුම මතකයි ඒ දවසදී. මගේ ගෙදරට එනවා ගේ මගේ ගම වැලිමට වැලිමට මෙතෝදිස සභහාවේ බ්‍රධ කෙනෙක් මේවෙලාේ ආදරෙන් එතුමා දැන් දේව ගැති තුමෙක් බවට පත්තල න්න. ්‍රවින්ද්‍ර කුමාර සෞදරතුමා දැන් දේව ගතිතුමා. තු සෞදරය කැටිට සේවය කරන්න කාලි තමයි පාද අප සේවය ආරම්භ කල්ලා මං හිතන්නේ ඒ පල්ලිට මෙොෝදදිස් පල්ලිට වැලීමට මෙතෝදිිසි පල්ලිට අවුරදු සියය සංවස්්‍රය වෙන්න ඕන ඒක කියන්න අපේ ගෙදරටේ නො. ඒ ගෙදරට එන්න හේතුව තමයි මගේ තාත්ත ඇත්තරම ක්‍රස්තියානි පසුබිමක් එක ජීවත් වන කෙනෙක් හම බැන්දට පස තමයි ඒ වගේ වත් පිළි වෙත් කරන්න නැතුව යන්නේ. අවසානදී මේ වයම්ී තිබ ලොකු ඩේකෑසින්ට එකක්ගේේ ඩේකෑඇ සෙන්ටකට මගේ අයියාමගේ අක් ගිහිල ඉගෙනගරත් තිබ. මේ ඉගෙන ගැනීම නිසාම පල්ලියත් එක්ක තිබ ගමේ සබන්ධතා ගොඩාක් ඇතුවෙලා තිබ. මේ සම්බන්ධකමක් එක්ක තමයි ඒ ප්‍රධ එන්නේ අපේ ගෙදරට. ඒ ඒකත් ඒකත් ලොකු සැලැස්මක් කියලා හිතනවා දැන් මේ සම්බන්ධතා මුල් විිෂනාරුවරුන්ගේ සම්බන්ධතා ගලොකු සැලස්මක් කියලා හිතෙනවා අපි වගේ ජීවිත ගලවගන්න. ඉතින් අවසානිදි පාද බ්‍රධ එනවා ඒ වෙලාවිදිී ඇවිල්ල තාත්තව හම්බෙන් එන්නේ මහි තන ඇරයුම් කරන්නෙන්නේ. හැබැයි ඒ එනවෙලාවෙයි. මම තීරණය කරන වෙලාවයි දෙක මහා එකහා සමානයි. මෙයා ඇවිල්ල කෙදර ඇවිල් මගේ තාත් එක් කතා කර කරින්වා. මම. ද කාම්රේ ඇතුළේ කල්පනා කරකිින් න්නවා මවා බොන්නේ කෝමද කියලා ෂනික තීරණයක් මම කල්පනා කරනවා අරක් වුවලටහ දාලා බීල පාර මරනවා කටවත්තායි වයිදරන්ට සුවකරගන්න බැරිවිද කවලන් කරලලා ඒකත් සෝනට ගිහිල තමයි බොන්න ම තීරණය කරන හිටි මම එහෙම කල්පනා කරක රරිද්දි මේ බ්‍රධ තාත්තත් එක කතා කරලා ෂනිකවෝම මේ මල්ලිත් එක කතා කරන්න ඕනි කියලා එයා එනවා ඉති මේ සෞදරතුමා මගේ අයියලාගේ ඉටි එකක් හිතවත් වූ නමුත් මම දන්න මෙ පාදකෙනෙද බ්‍රධ කනෙද්ද මොනවද කරන්නකින එකම දන්න. කෝම නමුත් මේ අවස්සාාවදී මගේ කාමරයට ඇතුල්ලනෝ. ඇතුල්නාට පස්සේ මෙයා මට කිව්ව එකම දේ තමයි. එක පාර්ම කිව්වා මල්ලි ඔයා දැන් වාබීල මැරෙන්න්න තීරණය කල්ල ඉවරයි. ඔයා විජීවිතයේ සම්පූර්ණම දැන් මේ වෙන වෙලා වෙදිී වේදනාවට පත්වෙලා ඔයට නැතිවෙන්න තියෙන හැම දෙයක්ම නැති වෙලා ඔය සම්පූර්ණ දැන් ජීවිතය වියුල්වෙලා දැන්ුත්වයා මේ කල්පනා කරගීන්න වා බන්න කෝමද කියලා. මෙයා ඒම කියනකොට මම හිතිං හිතනවා මෙයා මට පේන කියනවාද කියලා මොකද ම දන්නන්නේ පසුබමක්. ඊට පස්සේ එයා ඒකත් කියනවා මම පේන කියනවාන මේ මම හිතන දේ දැන් පේන කියන එක. එය කියන ම පේන කියනවානෙ මේ ඔයා ජීවිතය මට ඒ සුත් වහන්ස අනාවරණය කරනයි කියනක හමයි දෙවන් වහන්සගේ සැලසුම් හරයේ සුවිශේෂය ප්‍රමාන්ති මංගවට කිව සමින් වහන්සේ අපිට කරන යෝජනාවන් අපේ මභවෘධය පිණිසම් මිස සවභාග්‍ය පිණිසමිස විනාශයට නොවේ කියලා. තින් අපි දකිනවා එපාලිත සවදරතු මාගේ ජීවිතයේ ඔහු මරණය තමයි එකම විසඳම කියලා ඔහු හිතනකොට වාමින්හන්සේට වඩ වෙනස් දෙයක් ඔගේ ජීවිත හෙතෙනවා. එනිසා තමයි උන්වහසගේ දූතෙක්ව වන්වහන්සේ වන්නේ එ ජීවිත අනාවරණය කරන්නේ. අපේ ජීවිත වලරත් ස්වමීන් වහන්සේ දූතයන් බොහෝ දෙනෙක් එවනවා එකමදේ අපිේ දූතයන්ට අවදී වෙනවද කියන කාරණාව ඒ ගොල්ලන්ම අපි හඳුන ගන්නවද කියන කාරණාව එනිසා බලායින්න ඔබේ ජීවිතේ මහසගේ සැලස් ක්‍රාත්මයක් කිරීමේදී. ඔන් වහන්සගේ යෝජනාවන් පිණිස. ඔබ වෙතට දූතෙක් කෙවා වී. පාලිත සහෝදරතුමාගේ ජීවිතයට එ්වා වගේ. ඊට පස්සේ පාද ඇත්තටම හරි අමුතු දෙයක් සිද්ුවෙන්ම ජීවිතයටටත් අහල නැති සිද්ධී ටිකක්ම කියන්න පටන් ගන්නවවාඇතුම. එතුමා මම කල්පනා කරනව කොහොමද මේවා කියන්න කියලා. මම කල්පනා කරන දේත් මෙයා කියවා. හිතාගන්න බැරි අස්ථාව බවට පත්නවා දැ මවාහ බන මනසට වැඩිය මල්පනා කරන්න මේ මොකද වෙන්නේ කියල මට හිතාගන්න බෑ.ඇය ඔක්කොම මගේ ජීවිත ස්ටෝරීක කියලෙවර මේ වෙනකොට. මම එයා එක දෙයක් කිව්වා මංකිව්වා ඔබතුමා කියන යඔක්කොම ඇත්ත මම මේ එහට වෙනකොටත් ම තරවාබි මැන් නෝ මගේ ජීවිත කියන්නේ මට ඒතරම් ජීත තිත් වෙලාතින්නේ ඔබතුමාගේ ආගමින් මට පුළුවහන් අවසාන වතාවක් කරන්නේ කියලා. එයාගම දනගානු ඒ බ්‍රධ් කියනවා ඇයිනා වෙලා කියනවා මංආාවට අවසාන මතාවක් කරන්න නෙමෙයි මංආවේ ඔබතුමාට මේ ගැලොුම් කාරමේද ියසුත් වහන්සගේ පේදව ප්‍රේමේ වෙදා ගන්න කියලා. එයා පාද මට ියසුත් වහන්සේගේ සම්පුුණ සුභාරංචි කියන්න පටන්ගන්නවා. එතුමාගේ පැමිණීම කිසුස් වහන්සේ මේ පොළොවට ආවේ ඇයි උන්වහන්සේ දුක්කින්ද ඇයි කුරුසයක් මත මේ දරාගත්ත මොනවාද. මේ අපේ පාප අපේ ශාප අපේ රෝග අපරාද මේ හැම දෙයක්ම කුරුසේ දරාගත්ත බව ඔය පැහැදිලිම කියන්න පටන් ගත්තා. ක්‍රිසස් වහන්සේ කොවිතරම් ප්‍රේම කරාදකිවොත් ඔයාගේ ඉන්න ගොඩ්ඩ දෙනෙක් බොහු මොළ ලු මිනි සංහතියූ දෙසාාව. මේ වරදකාරංල අපාපටවැට ඇබැ විකංවලට අම්මල ඉන්න මනුෂ්‍යංග ගවගන්න මේ පොළොට දව දේව දෙවන් වහන්සෙන් ඇතලඉන්න මනුෂයංග නඇත දෙවන් වන්ස සම්බඳධ කරනතාව ඒස් වහන්ස ආවිකෙල්. එය එම කියාගෙන ගිහිල්ලා ඇයකිව ඒසු වහන්සේ කුරුසේ කල්ව අරි කුරුසේ මැරුණම්. මැරිල මැරුණ අපේ මරණය ප මරණය පරාජය කරීම සඳ මරණය මරලදැ ම කල් රි කුරුසේ ඒ ්‍රධ කියන්න පටන්ගත්ත හොඳට මට මේ අදරත් මට මතකකයි එක ඒ තින සිද්ධන්තේ. අවසානදී මේ මරණය විතරාක් නෙවෙයි උන්වහන්සේ මරණය මරලදාලා උන්වහන්සේ මලවුන්ගෙන් උත්තාන වූ දෙවියන් වහන්සේ කියෙනෙක්. ඒක පාද කියනකොටමැලවන්ගේ උත්තාන වෙලා කිය කියෙනකට ම ජීවිතෙටව තහල නැති දෙයක් මරණය ගැන තමයි මට මතක මගේ ආච්චි තක්තයි මම වැඩිපුරුමාව නිදියගන්න මගේ ආච්චි මගේ අම්මගේ යම්ම එය කියන්නේ හැමදාම මේ උදේට රෑට නිදාගන්නගේම මාරින්වහන්සේ කොවෙලා කරියෙයි මරණය ළඟයි. මරණය නියතයි කියල තමයි ආච්චි නිදා ගැ මගේ ඔලුව වෙත් තින්නේ මේක ම තමයි මරනය මරණ ඉතිරින් එහ දෙයක් මං ආල තිබෙන පාද. ඉතින් ඒ පාද කියනට පටන් ගතර පසේ තුම කියන්න පටන්ගත සන් වහන්ේ මලෝුන්ගේ උත්තාන වෙලා කියනෙක මේක මට අලුත් දෙයක් මට හොඳරම වැදන පටන්ගත් ඔොුුව. එකතයිමට මතක තිබ්බේ. මම ඒම කල්පනා කලා දැන් සම්පූර්ණ මගේ මනස වෙනස්සෙලා මම ඒ පාද මට කතා කල්ල අගිය. යසුස් වහන්ස ගැන කියන්න පටන්ගත්තා අය කියලා සම්පූර්ණ ගියාට පසේ මම රෑ කෑම කෑව විතරක් මතකයිපාද. කෑම කෑව ම මම රෑ නින්දට යනවා ලින්දට ගියාට පස්සේ එලිවෙන කිට්ටුව වෙන්න වන මම දකිනව යම් සිහිනයක් දකිනව දර්ශනයද සිහිනයද කියල මට අදත් ප්‍රශ්නයක් මේක හැබැයි මම දකිනෙමකක්ද කාගෙදෝ තුරූලක මම නිදාගනින්න්නවා හරියට අම්ම කෙනෙක් දරක් තුරල්රග න්නවාගේ පුදුම සෙනය හසක් පුදු ආදරයක් දැනන පටන්ගත්ත පාල් මට අදටත් වචනවට බෙලහගන්න බැරි හරි අමාරුවමකොද ඒ තරම් මට දැනන පටන්ගත්තා මගේ ජීවිත එත්ක කවදධනයේ මාවතුරල් කරගන්න කියෙනෙක් කවද මට මෙච්චර සහයක් මට මෙචර ප්‍රේමයක් මට ැනන්න කොහොඳ කිය ට දැනටන්ග. මේ පුදුමඒක කියන්න බැවාා දෙක පුදුම විදිහට ලංගතුකමක් හරි සහිපයක් දැනෙන්න්න පටන් ගත්ත මම මේ කල්පනා කරනවා හීනෙම්ම එක දර්ශනයයක්ද දන්නෙ නෑ හහිනයද දන්නත් නෑ ම කල්පනා කරනවා කවුද මාව තුරල් කරගෙනෙක හැබ මට කිසිුදු මූනයක් මූනකවරූපයක් මොක්කත් මට පේන්නේ නෑ ම හොයනවා කවද මවතුරු කරගෙන මට දැනවා විතරයි. හැබැ මාව අල්ලගනිින්න්නවා වගේ මට දැනවා මට රූපයක් නෑ එන්න මකුත් නෑ අල්ලගන්න මම ඒම හිත හිතඉන්නකොට මට දැනෙන පටන්ගත්තර බ්‍රධකිව් කාණාව දෝකාර දෙන්න පටගත කෘිස්සුස් වහන්සේ අපි උදිසා මැරිලා මලවුන්ගෙන් උත්තාන වෙලා ඉන්නවා කියන මං දැනගත්ත පාද ම ශුවරකටමින්නේ යසුත් සහන්සේ අතේ කියලා ඒ යෙසුත් වහන්සේගේ අතේ කියලා මට දැනිච්ච ගමන් ඇහැරෙනකොට එලිවෙලා මංහරි ප්‍රීතියෙන් ගට නෑ ම දැන් ජීවමාන ඒස්වහසගේ අතිහිඳල ෑන්නන්නේ මට සෝහනට යන්න මරණයට යන්න කිසිදු අවශ්‍යාවයක් නෑ කියලා. එතනින් තමයි මම ඒ ප්‍රීතියෙන් එම මම නැගිටල අම්මලා මේ මොනක්කත් දන්න සිද්ධි කිසි දෙයක් දන්න නෑ. මගේ අම්මම තඒක හදල දුන්න ම ඒේක බියව්වා මං අම්මටකෝ ම යනවා පල්ලියට කියලා අම්මටිකක් බයවුණ මොකදම චු්ට කලාකාරරි චරිතයක් නිසා. පු එකනත් එක රණ්ඩුවල්ලන්ට යනොද කියලා ද අම්මා අහිතාගෙන හිටිය. පස්සේ තාත්තට කියනවා අන්නරය මේ යන්න යන අරආපු පාදත්තක රඩුුවල්ලන්න දන්නේ ටස තාත්තා කිව්වා ඒ සුස් වහන්සේ යහපත් ඔය කොල්ලව නතර කරන්න පා ඔ අමයව යවන්න. හොඳ අවස්ථාවක් සමයිට පල්ලි මෝකල් ප්‍රෝගයිම එකක් ඇති කියලා තාත්තට ඒවෙලා විදි තමයි මම ඇහු වේදා තමයි. ඒ සුස් වහන්සේ යහපත් කියන වචනේ මගේ තාත්තාකගේ ඉසල්ලවරට ඇහවේ එදා තමයි. මොකද තාත්තා කෘ්‍රස්තියනි කාරෙක් වෙලා හිටපු නිසා. ඇති අවසානෙදි මම පල්ලියට යනවා. පල්ලියට යන්න තියෙන්නේ අප සොහන මැදෙන් යන්න තියන්නේ සොහන උඩ තියනවා. මම කල්පනා කරන්නවා මම යන්න හිටියේ මෙතන්ට දැම්මම යන්නේ වෙන තැනකට. මට යවමානකෙන ආම්බෙලා ඉන්නවා මට මැරෙන් අවශ්‍යිතාවයක් නෑ කියලා. රාචි කිව්හචනන් මට මතක් වුණ මට මාරින් වහසේ ෙවෙ ඉන්නේ ජියෝමාන දෙවියන් වන්සේ කනෙක මට මතක් වෙලා මම පාද පල්ලිට යන්න පටන් ගන්නවා. සෙනහස්ස ගලා ගිය මට හදරේ නිසා රෘදිීරය ගලාගිය මගේ පවු උන්වහන්සේට කෙනෙක් ඕන නම් උන්වහන්සේට ඒ කෙනාව සම්පූර්ණයම වෙනස් කළ වහන්සේ වෙත්ත ගන්න පුළුවන්. අපි කොච්චර රළු ගලක් වනත් ඒ රළු ගල නුරුදු මොලොක් කරන්නට පුළුවන්. එනිස් තමයි උන්හන්සේ කියන්නේ බොම ලස්සනට මමනුබලා තුළ අලු හදවතක් මවන්න්නව කිය. හම ලස ොරැත රුගේ ලිපි පල රච අපිට කියනවා යම ක්‍රිසි වහන්ස තුළ සිටි නම් එත නැත්තේ නැව මැවිල්ලකී කියලා. හැමතිස්ස මල්ලුත්තේවා අප ජීවිත. උන් වහන්සේ තුළ වන්වාසගේ යෝජනාවලට එකකගෙන හැම මෝතකුම. අපේ ජීවිත සවභාග්‍යමත් ජීවිත බාට පත් වෙනවා. තින් අපි දකිනවා පාලිත සහෝදරතමාගේ ජීවිතයේ එයාගේ ජීවිතය මොන්න තරම් . එක පැත්තකින් වල්මත් වෙච්ච එක පැත්තකින් වහල්වෙච්ච සමාජයට ලෝකයට සූදුවට සුරාවට කාමයට ඒ වහල් බවට නිවහල් බවක් ලැබෙන්නේ. ක්‍රිසස් වහන්සේ පිළි ගැනීම තුළ සහ විශ්වාස කිරීම තුළ ඒඇදහිල්ල තුළ. හ නවතාවයකට ඔහුව පත්කරන අස්සාමන් වහන්සේ.ඉතින් අපි හැම කෙනෙක්ම ඒ නවතාවය පැළඳගන්න මිනිස් බවට ප හොයිා ගේ ජීවිතය පල්ත සදරතවැනි මේ වන්නස ඇති වෙලා ස්වාමින් වහන්සේාව කැඳවූ වයිින් පස්සේ ඔයාට දැනනු මේ සවිශේෂී කාරණාවන් සමඟ එතනින් පස්සේ ඔයාගේ ජීවිතය සේවාව සඳහා ස්වාමීන් වහන්සේ සඳහා මේ කැපවුණු ජීවිතය ප කොහම දගීත කරගන්න ලැබුණ පාද දැ මට. එතැනට එන්නම් තවඩ දෙයක් කියන්න වශ්‍යයි. ඇත්තර ම අර පල්ලීටගේ අවස්ථාවදී මට මේ බ්‍රධටමං විස්තරි කිව්ව මගේ ජීවිත මෙමමං ආාවේ මට මරණය ඔන්නෑ දැ මං ාවේ ජීවමානය ශවවාන්සේ ගතය කියලා ඒ බ්‍රධ් ඉට පසිටික් කතා කල මට යාත්ඥා කරන්න පටන් ගත්තා. යාත්ඥ කරනකොට මට පාද එදා මම ගොඩක් ම අඩපු දවසක් බවට පත්වුණන ජීවිතේ මගේ ඇස්වල කඳුළුවෙේහිල්ලා තිබ්බේ තදකමතතායි මගේ ඔලුවේ තිබ්බේ. මම යාඥා කරන්න ඒ පාද ඒ බ්‍රදධ ඔළුව තතිීල යාටඥා කරන්න පටන්ගත්තා හෙසු වහන්සේට කියලා. ඒ යාට්ඥා කන්නකොට මට දැනන පාද මගේ මේ ඔලුවෙන් දල මුළු සරවාන්ග පදක්වා මේ සෑම ස්නායවක් නාරයක් ගානි මාවලිකකාන් පවිත්‍රව වෙනගතියක්. න පිසු නැවුම්මක්මට දැනටන් ගත්ත. මං කාලයක් ස්සේ බීපු කෙනෙක් නිසා මට මගේ අතපයි වවුල වෙවුල තිබේ ඇල්කෝටි එකක් ඕනමයි මගේ ඒ වවිල්ල නැතිවන්න හැබැ මට දැනුන යාත්නා කනකොටඒ ෙවිල් ලේම නැතිර ලාගිය. ඉතිං මට පුදුම පීතියක් පුදුම සතුරක් දැනන පටන්ගත්තා මරණට එයන්න හිටපු මට මේ ජීවවාන යසුත් වහන්සේ හම්බීම ගැන ම. වන්හසේ නෙකකාරයක් සුති කරනවා ඒ අවථාව මට උන්වහන්ස උදාකරල දීලා දේව දරුවෙක් එන්නට මට බලය දීම ගැන්. ඒත් එක්කම පාද මගේ දැන් මේ ප්‍රීතියක්ත් එක්ක මම ගෙදරට යනවා හරි වෙනසක් මට තියෙන්න පටන් ගත්තා. ඉතින් මේ නිසාම මම මගේ ජීවිතේ නිකම්ම යාත්ඥනා කරන්න පටන්ගත්. මට ඒ බ්‍රධ දුන්න බයිවලයා හැබැ බයිබල කියවන්න කියවන්න මඹ කියලා දන්නන්නේ නෑ. ම බයි ආසාවෙන් තුරුල් කරගෙන තවයි යන්නේ. හැම තිස්සේම පල්ලියට යනවා මේනවා ැ මට ඒ තරන් ලෝකයක් නෑ මට දැන්වැෙන. මම දැන් පාද කලින් කිවවා මම අවුරදු තුනක් බ ං වැඩ කරා කියලා කෝස්ස එක කරා කියලා. පස්ේ දැන් ට රැකියාවක් නැහැ. ප්‍රැකියාවක් නැති අතර. මම ගැරාජ්‍යකක් හොයාගෙන යනවා මට තියෙන වෘති ඒක නිසා. ටෙල් ශප් එකට වැඩි අරකට කැමති කම තිබා පස්සේ ම ගරාජයකට ගිහිල්ල වැඩට යන්න යනවා. දවසක් ඒ ගරාජකය අයිතිකාර අයය කෙනෙක් කිටේ අයිය කියනවා මට මල්ලි අදමම් පොඩි ගමලක් යනවා මේ ඔයා මේ ගරජ්‍ය පාරගෙනට වැඩමකුත් කරන්න එපා නිකං ඉන්න කියලා මංගෙතින් මගේ සුබුරුදු මජං ඇඳුමත්දාගැෙන මම වාඩුවෙලා සවිස් කරන වලක්කට වාඩුවෙල ම කල්පනා කරකිරන්නකොට ආපව් ට දැනන්න පටන්ගත් අතීතේ ම කොයිතරම් පාපිස්්ට මනුස්සෙද මොනතරම් කාලකන්නේඉව හිටියද හැබැයි ඒසුස් වහසේ මව පිළියරං තියෙනවා කියනෙක මට දැන්න පටන්ගත්ත. මට ඒ සවිස් වලිත්ම අඩනවාට පිට බලනවා අඩනවා කවරු දකීද කියලාත් හිතෙනවා ඉතින් මම කොහමරි මට ඇ ඒ ඒස්වාහසේක හනෝද යාටනා කරක දැන්ම ගැරජකෙ වලි. අහනෝ මම ස්වාමිනි ඇයි මට මේවාය මතක්වෙන්න කිය. ඒසුහන්සේ පාරතමයි. හම හදවතර දැනෙන පටන් ගත්තා ඔබ වගේ දුක්විදින්න වේදනාවට පත්වෙලාඉන්න සිත්තඇවුලෙ ඉන්න ඇබ්බැයි වෙලාඉන්න යක්ෂ බලවලින් ඉන්න මිදීමක් නැතුව ඉන්න මනුෂයන්ට ගිහිල්ලා මං ගැන කියන්න. කියන වචනේ මට තදිින්ම දැනෙන පටන් ගත්තා පාද ඒ වෙනකට ම යිබලව කියවලා නෑ. මං ඒ වෙනකොට මොකුත් මගේ සූදානමක් නෑ මට මේ එලි රවෙන මට ැනන පටන්ගත්තා. මං එවලෙම මගේ ඇඳුන් ටික ඔක්කෝම ලියල දාල් මගේ ඇඳුන්දාගෙන ම ගැරිජක මක් සමහට ගැරිජි යිති කර තවමත් මා ඔයනවා ඇති මේ මනුසයට මොකදුණේ කියලා මං ඒමගේ පල්ලියට වැලීමට.ඊීලකිවා මේබ්‍රධ මට දෙවියන් වහසේ කැඳවනවා මට කතාකරා දැම්ම මේ ගැරිජ්ජකින්ඳලෙන්නේ මේ මේගේ මංවගේ දුක්විදින ජනතවිතට ස්වාමින්න් වහන්සගේ වචනය ප්‍රකාශරන්න උන්වහන්ස ගැන කියන්න මේ සුභාරංචි කියන්න කියන එක තදින් දැරෙන පටන්ගත්ත. ඉතින් ඒ බ්‍රදධත්ඒේ වෙනකොටත් මංගෙනන යාත්ඥා කල ඇයටත් දැනි ළමනවාද දේව ස්වාමීන් වහසේ මව හැඳවනවා කියලා ම එතිනින් පස්සේ ආරම්ම කරනවා පාද සුභාරංචි කියන ම පටන්ගන්න. මම යනවා ගමේ හැම තැනම ඒවගේ මගේ පවුලයටටම පටන්ග ස්සල්ලාම පවුල න්තම සුභාරංචි කියන්න පටගන්න. එතකොට දැන් ඔබ සහෝදරදමින් කැටියට ෝ කටයුතු ක පස්සේ ම දැන් මෙතෝති සභාවත් එක් නේ මගේ මව සභහ බවට පත්වෙන්න්නේ ඉතින් එතකොට මම තව දෙයක් යන්නවනි පාද මම ඕලෙල්ල එක මම දෙපාරම ෆෙල්ලුනාා අවසානි ද ඒශවහන්සේ පිළිගත්තට පස්සේ මට අවස්ථාවක් ලැබෙනවා ඕලෙවල් විභාග කරන්න. එදා සනසය අනුහතේ ජූනි මාසේ තමයි මම මේ සිද්ධිධාමය සිද්ධ වෙන්නේ හැබැයිමට මකාල ඇති පොඩි කටි කාලයක් තුළ ම ඉක්මින් හිල්ල ඕොෝල්ලට ඩමිෂන් දාලාල මං ආපව් ඕෝලෙවුල් භාගම පටන්ගන්න කරන මාස හයක කාලයක් තියෙන්න්නේ මම පාඩන් කරනවා මටයි මගේ යාලූ ගොඩක් දෙනෙක් උදව් කර මට මම විහල්ලන්න මගේ භාරියාව මට උදව් කර මගේ සෞදිරියයක් මගේ නෑ ද කෙනනෙක් ම විහවෙලන්නේ එතුමිය මට විද්‍යාව ගැන්වා මේ හැම දෙයක් තුළම මට අවසාන වෙනකොට විභාගේ යම් ප්‍රතිඵලයක් ගන්න පුළහන්ගෙනවා ගනන් ඇතුළු ඕලෙවල් විභාගේ මට සමත් එන්න පුළුවන්ගෙන. දැනුන මට නැතිවෙච්ච හැම දෙයක්ම යසුස් වහන්සේ තුළ මට අලුත් එන්නට අවශ්‍යයකන් උන්හන්සේ මාවත යන්න දේවල් ට උන්හසේ ස්ථාති කරනවා එක එක. දැන් මම ඒනිසාම දේවධර්ම එවංජිලිස් දේවධර්ම විද්‍යාට කල්ල එලිය පුුණුව ලබල දැන් මම සේවය කරගෙනනවා දැන් අවුරුදු පිස්සක කාලයක් දැන් ස්වාමන් වහන්සේ තුළ සේවය කරගෙන යනවා මුලිම මගේ සේවේ පටන්ගන්න මොනරාගල දිශ්‍රික්කේ ආනපල්ලම ප්‍රදේශය තමයි අවුරුදු දහයක්ම එතන සේවයකන අලුත් සේවාස් තැනම් එතනත් බොහෝ මනුෂයන් අලුත් මනුෂ්‍යයන් සුව පත්වෙ ඉස්වා මින්න් වහස පිළි අරගෙනන්නවා. ඉට පස්සේ වැලි ඩාපම මව සබහ වෞරුද්ධ නක් බාර ඉන්නොවම ඉට පස්සේ මීරිගම කොලෙජ්ජකම ඉගෙනගත්ත කොලෙජ්ජකට දෙවනයා හැටියට මම එනවා දැම්මම ආඩියම්බලම සභහව භාරවේගගේ අවුදය තමයි මංාව දැන්සේවේ කරගෙන ඇනවා. ප්‍රවාාතය. ස්මින් වහන්සේ අපි වාරගෙන යන විදි හරිම ශවිශේෂයි. උන්වහන්සේගේ ක්‍රියාන් විතේ උන්වහන්සේගේ ක්‍රියාදාමය උන්වහසගේ ගැලවීමේ කාර්වයට උන්වහන්සේ ජනතාව රැස්කරගන්න විදිහ හරි වෙනස්. ඒගේ උන්වහස හැමදාමත් තෝරගන්නේ දුර්වල. දුර්වලයාව තෝරගෙන ශක්තිමත් කරල ඒ දුර්වලයාව හිටපු ඒ ශක්ති සම්පර්ණ මනුස්්‍යයව උන්වහන්සේ දුර්වලයන් වෙත යවනවා මොකද ඔහු තරම් දුර්වලයන් හඳුනන කෙනෙක් නැති නිසා. මේ දිවියන් වහන්සගේ සැලැසුම්. උන්වහන්සගේ සැලැස්ම ක්‍රියාත්මක වෙන හැම මහොතකම. අපි දකිනවා බොහොම පාලිත සෞදරතුමාගේ ජීවිත ස්වමීන් වහන්සේගේ ස්පර්ශය. විතයට ැබෙන මොහෝතේ පටන් මේ දක්වා ඔන්වහන්සේ බොම බලකත් විදිහට ඔහුුව මෙහෙවනවා. පාලිත සහෝදරදුමණය ඔබගේ ජීවි දක්වා මේ අවූ සුවිශෂී ගමනතුරබේ අදැකීම් සම්භාරය තුළ බලාගෙන සිරන මේ විශ්වාන්සක ඉන්ටස්මීන් වහන්සේගේ ආදරය තුළින් ඔබට යමක් ප්‍රකාශ කරන්නට. ඇත්තම අර හබතුමා කිව්ව වගේ මේ කරිිස වහන්සේගේ ප්‍රේමය යකාාර්ථය ම ට මගේ ජීවිතයට හමුවන්නේ මම පවකාරෙක්ව සිටියදීම දේවචන පැහැදිුීමම කියන පව්කාරන්ව සිටියදීම මම ඒ පාපේ උදිසා ගලව ගන්නට ඒසුස් කිස්ස වහන්සේ පැමිණි බව එතකොට මගේ ජීවිත මන් දැක්කේ පිෂ්ටකම කොයිතරං පාපිෂ්ටෝ තියෙනවද. ඒ තරමට දෙවන් වහසේ කරුණාව සහ අනුභාවය බොහෝ තියෙනවා එකකෙන් අදහස් කරන්නේ කරුණාව තීර නිසා පවකරන්න නෙමේ කෘස වහන්සේට ලැදි ජීවිතයක් ගත කරන්න. ස්වාමන් වහන්සේගේ මේ ප්‍රේමණීය සම්බන්ධතාවේ අත්දකින්න පුළුවන් දෙයක් අපේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් දෙයක්. කරයට අපිට අඹගෙටියක් කෙසල් ෙඩියක් අතේතියන් න්න බෑ හමනවාදකඒවගේ ක්‍රිසුස් වහන්සේව දැනගන්න නම් අපි උන්වහන්සේව අඳුරගන්න අත්දැකීමෙන්ම ලබන්න පුළුවන් දෙයක් තමයි මේ ක්‍රිසු වහන්සේ කියලා පුද්ගලි සම්බන්ධකම අද ඒ සම්බන්ධ තුළ කම තුළ ස්වාමන් වහන්සේ මං වගේ බොහෝ දෙනෙක් බොහෝ ශාක්ෂිපිට ශක්ෂි ස්වාමින්න් වහන්ස ඉතිරි කරගෙන තියෙනවා. ඉති මම ඔබගෙන් ඉල්ලනවා ස්වාමින්න් වහන්සේව විශ්වාස කරන්න ස්වාමීින්න් වහන්සේ ජීවිත ඉඩ දෙන්න බයවෙන්න දෙයක් නෑ. දෙවියන් වහන්සේ අපේ ජීවිත පුදු විිදිට ඔසගගෙන ගෙනයන්න ටෑන ඒ වගේම දෙවියන් වහස ඔබගේ ජීවිතය යම් දෙයක් කරලාතියෙනවන ස්වාමින් වහන්සේ විශාල පෙරලයක්ක් ඔබේ ජීවිතය කරලා තියෙනවන. බය නැතුව ස්වාමීන් වහන්සේ මහිමියෝදෙසා ශාක්ෂි දරන්න ඔබ බයවෙන්නපා දෙවියන් වහන්සට දෙවන් වහන්සේ කරපු දේ කියන්න ස්වාමින් වහන්සේ ඉදිරියේ විවෘත වෙන්න ට බයවෙන්න කිසිදු අවශ්‍යතාවයක් නෑ මොකද.ි ජීවමාන දෙවියන් වහන්සේ ජීවිත සජීවීව වෙනස් කරපු ජීවිත නිසයි අපි මේ කැෑන අපේ උත්සාහකින්වත් අපේ බලයකින් වත්නවේ වියන් වහන්සේම අපිට මඟ පෙන්න නිසා එනිසා ඔබේ ජීවිතය දෙවියන් වහන්සේ තුළ සතුටෙන් සමාධානයෙන් ඉන්න පාපිෂ්ට කමින් අයින් කල්ලා තිරිපුන් ජීවිතයක් ගදකරන්න දෙවියන් වහන්ස අනිවාරෙන් ආශිරවාද කරන . හ මේ හැවීමත් එක්ක ඔහු අද ස්වමීන් වහන්සගේ සේවාවට නැෑැලි සිටි නෝ. හෙදයිඉදිං මේ ආදරයක් එක් ඔහු සහෝදරතු මේ කැටියට ටයතු කරනවා මෙත දෙ භාව තින් බෙේවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධවීම ගැන. විශේෂන් මේ යුටර්න් හරහා ස්මන් වහන්සේ අදහන ඔන් වහන්සේ විශ්වාන්ස කරන ඔන් වහන්සගේ වචනය මෙනෙහි කරන්න. ඔබාතරට අපාතරට මොහෝව සාක්ෂා හැටියට රගෙනන්නටන් වහන්සේ කටයුතු කිරීම සම්බන්ධල. එවගේ ම අපි පාරිිත සහෞදරට මාරත් බේවි ස්ෘතිවන්ත වෙනවා. මම හිතනවා කෙනෙකුගේ ජීවිතේ තිබෙන්න වූ නීචම දේවල් ඒ දේවල් ප්‍රකාශ කරන්නට හැමෝටව බෑප්‍රමාන්තේ. ප්‍රසිද්ධියයේ මාධ්‍යයක්තලින් මම මෙහෙමයි. පුරසාරම් දරයට පුලුවන් මේ මයි මමාරය මයි මං අරවා කර තියෙනවා මං මේවා කරලා තියෙනවා ම මේ විදී කෙනෙක්කෙල් පුරසාරම්දරන්නට පුළුවන්. නමුත් තමන්ගේ තිබන්න වූ නීචවය ඉදිරිපත් කරන්නට නියතුමානීව එහෙම වෙන්න නම්. ඒ ආත්මානු භවින් පිරුණු මනුස්සේකට දේවාත්මානු භාවෙන් පිරු නුස්සේකුට පිතරමයි එහෙම කරන්නට පුලුවන් වෙන්න. සිම යක් නැව හැකයක් නැතුව ලෙජ්ජාවක් නැතුව. ලෝකයා ඉදිරියේ මාව දෙවියන් වහන්සේ මමතරම් නීචත්වේද තුළ දෙවියන් වහන්සේ මවාද උසස් තලයක නග නගාසිටවලතියන ම උසස් තලක දිවියන් වහසේ මාව හිදවලක් යනවා කියලා ප්‍රකාශ කරන්නයට පුලුවන්වෙන්නේ. ඒදේවාත් මමානු භාවෙන් පිරුණු කෙනෙකුට විතරයි. මංහිතනවා පාලිත සහෞදතුමාගේ ජීවිතය. දෙවන් වහන්සගේයාාත් මානු භාවය බොම බලගතුලෙස ක්‍රාත්මක වෙන කියලා. ඒට. බොහොම පැහැදිලි සාක්ෂයක් අපිටාද ලැබෙනවා. ඉතිං මේ සාක්ෂ සමගින්ම බේහවින් ස්තුෘතිවන්ත වෙනවා අධ අපිත් එක් එක තුවීම ගැන ඉති ඔබට තව චිරාත් කාලයක් දෙවියන් වහන්සේගේ මේ සේවාව තුළ තවත් දුර්වල දුබල පව්කාර මිනිසුන් සොමින් වහන්සේ විතර රැගෙනන්නට ඔබට නිබන්ධවම බලය ශක්තියල ේවා කියල ප්‍රාර්ථනා කරනවා.ඒවගේම ඔබරත්පුන් චාරාධනක්තියවා. තමයි අ අපිස්ුරද්ද පල දිහමදාමත් වගේම ඔබටත් කියනවා. ඔබේ ජීවිතයේ මෙවැනි වූ දිවියන් වහන්සගේ ස්පර්ශයන් ලැබිලා යෙනවා නම් ඔන්වහන්සේ තුළ ඔබේ ජීවිත මෙලසින් වෙනස් වෙලා තියෙනවා නම් එන්න අපිත්තෙක් එකතු වෙන්න යුටර්න් වැඩසරහන හර මුල්ලෝකයාටම දෙවියන් වහන්සගේ මයිම කියාපාන්නට. එම් ජෙිහියි විට චෙස් පිහිටයි.